රන් පවුමට දෙන වැඩිම ගාන ගන්න අදම සිංගල් ෆිනෑන්ස් එකට එන්න වෛද්‍ය උපදෙස් මත පමා කළ හැකි ශල්‍ය කර්ම රජයේ රෝහල් වලදී සිදු කිරීම කෙටි කාලයකට කල දෙමීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලි රවකල්ල මහතා ඊයේ පැවසුවා අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබුණේ අත්‍යවශ්‍ය ශල්‍ය කර්ම කිසිදු බාධාවකින් තොරව සාමාන්‍ය පරිදි සිදු කරන බවයි කෙසේ වෙතත් අමාත්‍යවරයා මෙබව නිවේදනය කිරීමත් සමග වෛද්‍ය වෘත්තීය සංගම් කිහිපයක්ම එම තීරණයට විරෝධය පළ කළා ඔවුන් අනතුරු ඇඟවුවේ සත්කම් පමා කිරීමෙන් රෝගී ජීවිත අවදානමට ලක්වන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙම තීරණය සම්බන්ධයෙන් අදත් පාර්ශව කිහිපයක්ම අදහස් පළ කළා මාස ගාණක් පොරොත්තු ලේඛනයක ඉඳලා තමයි මේ ශල්‍ය කර්මයට එන්නේ සංකූලතා අතුරු ආබාධ ඒ වගේම මේ රෝගියාගේ විශේෂ මානසික තත්ත්වේ ව්‍යාකූල වීම ඒ වගේ කාරණා අපිට බැහැර කරන්න බෑ විශේෂයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් සෞඛ්‍ය ලේකම්වරයාගෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයන් ඉල්ලනවා වහාම රටට පැහැදිලි කරන්න මොන හේතුද මේ තීරණය සඳහා බලපෑවේ ඒ වගේම මේ තීරණය කොතරම් කාලයකට වළංගුද ශල්‍ය කර්ම සම්බන්ධයෙන් විශේෂඥ ආයතනයේ වන්නේ ශල්‍ය වෛද්‍යවරුන්ගේ වෛද්‍ය ආයතනය ඒ ආයතනයෙන්වත් මන්න දන්න තරමින් නෝ උපදෙස් අරගෙන නෙමෙයි මේ වගේ ප්‍රකාශයක් නිකුත් කරලා තියෙන්නේ. දැන් අද නතර කරන්න වෙන්නේ අත්‍යවශ්‍ය නොවන ශල්‍ය කර්ම. හෙට නතර කරන්න සිද්ධ වෙන්නේ අත්‍යවශ්‍ය සහ හදිසි ශල්‍ය කර්ම වෙන්න පුළුවන්. මේ විදිහට මේ සෞඛ්‍ය පද්ධතියට දුවන්න බෑ. මේ අතර සත්කම් පිළිබඳව තීරණේ සම්බන්ධයෙන් අපකල විමසීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ සදහන් කළේ ජීවිත ආරක්ෂක ශල්‍ය කර්ම පිළික රෝගීන් සඳහා සිදු කරන සත්කම් සහ අත්‍යවශ්‍ය සත්කම් කිසිදු ප්‍රමාදයකින් තොරව සිදු කරන බවයි. ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟයක් පවතින රෝහල් වල සත්කම් සිදු කිරීමේදී සත්කමෙහි අවශ්‍යතාව හා ප්‍රමුඛතාව පිළිබඳ සලකා බලා විශේෂඥ උපදෙස් මත සත්කම් සිදු කිරීමේ අනුපිළිවෙලෙහි වෙනස්කම් සිදු කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ සදහන් කළේ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.